අයිබෝවන් සමිට කලින් සත්‍ය හරියටම කියන සියත රාත්‍රී පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනන්දු ප්‍රතිපෙන් සිරස්තර 2021 අයවැය පාර්ලිමේන්තුවට අයවැයෙන් ජනතාවට සහන රැසක් වතුකම් කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1000 දක්වා වැඩි කිරීමට යෝජනා කොවිඩ් රක්ෂණ ක්‍රමයක් වාහන අමතර කොටස් බදු අඩු කෙරේ විශ්‍රාම ගන්න වයස් සීමාව අවුරුදු 60 දක්වා දීර්ඝ කරයි අඩු ආදායම් ලාභීන්ට සහ මධ්‍යම පාන්තිකයන්ට නිවාස නයෝජනා ක්‍රම කෘෂිකර්ම සත්ව දීවර ශේෂ්ත්‍ර ඉදිරි පස් වසර තුල බදු වලින් නිදහස් රාමාංජ මහනිකායේ මහානායක අතිපූජ්‍ය නාපාන පේමසිරි හිමියන් අපවත් වෙයි මෙරට කොරෝනා ආසාදනයේ විශ්ව ලැබූ සංඛ්‍යාව 12000 ඉක්මවයි ජනතාවට සාධනීය විසඳුම් ලබා දීමට විපක්ෂය සූදානම් හිටපු දීවර ඇමති දිලීප් මාධ්‍ය ඉදිරියේ අමුවෙන්ම මාළුකයි जनता අයවැය කතාව තරුව ග්‍රාමාත්තුමා මුදල් අමාත්තුමා ගරු කතානායකතුමනි අධිගරු ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ රජයේ සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති රාමුව තුල 2021 2023 අධිකාලීන ආර්ථික පුනර්ජීවන ආදිලිදුකම පිටුදැකීමේ කඩිනම් වැඩසටහන ශක්තිමත් කරන 2021 අයවැය මේ උත්තරීතර සභාවට ඉදිරිපත් කරන්නේ ඉමාත් वार्षिक उद्धमन वेग जीवन वेद मूल तन स्थावर ඔලියා විදේශ විනිමය අනුපාත බදු ප්‍රතිපත්තිය බැංකු හා මුල්‍ය පහසුකම් ආයතනික ව්‍යාකාරීත්වය භාණ්ඩ හා සේවා සැපයුම දිරිගැන්විය යුතුයි රජයේ ආදායම හා වියදම අතර ඇති 9% පමණ පරතරයේ 4% මට්ටමකට වාර්ෂිකව අඩු කර ගැනීම අපගේ රාජ්‍ය මුල්‍ය කළමනාකරණයේ අරමුණ අතර ප්‍රධාන සම්දිස්ථානය ජාතික ආදායමෙන් 90% වන රාජ්‍ය ණය 70% වට අඩු කර ගැනීම දේශ ණය සංයුක්තය තුල ඇති වී ඇති අවදානම් අඩු කර ගැනීම එම සම්දිස්ථානයට ළඟා වීම සඳහා අවශ්‍ය වෙනවා බැංකු මුල්‍ය රක්ෂණ ශේෂ්ත්‍ර හැර භාණ්ඩ ආනයන හා නිෂ්පාදනය හා සේවා සැපයීම සඳහා ව්‍යාපාර පිළිවෙතම මාසකට රුපියල් මිලියන 25කට වැඩි ව්‍යාපාරවලට අදාළ 8%කට වැඩක වැඩබද්ද නොවෙනස්ව පවත්වාගෙන යාමට යෝජනා කරනවා දැන්ට විවිධ ආයතන හා නීති මෙදි විධාන යටතේ ක්‍රියාත්මක වන මත්පැන් සිගරට් දුරකථන සේවා සූදු ගේමි මෝටර රථ වැනි මුළු බදු ආදායමෙන් 50%කට වැඩි බදු ආදායම් දායකත්වයක් දෙන භාණ්ඩ හා සේවා බදු වඩා කාර්යක්ෂම ලෙස කලමනාකරණය කිරීම සඳහා එක බදු ක්‍රමයක් ऑनलाइन තාක්ෂණයේ ඔස්සේ කළමනාකරණය කිරීමට සඳහා විශේෂ භාණ්ඩ හා සේවා බද්දක් ස්පෙෂල් ගුඩ්ස් ඇන්ඩ් සර්විසස් ටැක්ස් හඳුන්වා දීමට යෝජනා කරනවා සුරාබදු ආඥා පනත වැනි විශේෂ පනත් නීති විරෝධී පත්පැන් හා දුම්වැටි වෙළඳාම වළක්වා ගැනීමේ නියාමනය ශක්තිමත් කිරීමට හැකිවන පරිදි යොදා ගැනීමෙන් ආදායම් මාර්ග ශක්තිමත් කිරීම මෙම ප්‍රතිසංස්කරණයේ තවත් අරමුණක් 2020 ජනවාරි මාස 1 වෙනි දින සිට සරල බදු ක්‍රමයක් හා ඔන්ලයින් බදු පරිපාලන ක්‍රියාත්මක කිරීම ආරම්භ කර ඇති බැවින් එතෙක් දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කළ ආර්ථික සේවා ගාස්තු ජාතිය ගොඩනැගීමේ බද්ද වැනි බදුවලට අදාළ හික බදු ගෙවන්නන්ගේ මුල්‍යමය හැකියාව පදනම් කරගත් අවසන් හා පූර්ණ ෆුල් ඇන්ඩ් ෆයිනල් සෙටල්මන්ට් විසඳුමක් වශයෙන් සහන බදු ගෙවීමකට යටත්ව අදාළ ලිපි ගොනු වසා දැමීමට යෝජනා කරනවා එමෙන්ම
විස්සයි 21 4යි 1 පළවෙනි දින සිට සියලු සමාගම් ව්‍යාපාර බදු e-filing ක්‍රමය යටතේ අනිවාර්ය කිරීමද බදු හා සෑම ගනුදෙනුවකටම අදාළ ජාතික ඇඳුම්පත් අංකයේ යොදා ගැනීමට හැකිවන පරිදි බදු නීතිය සංශෝධනය කරනු ලබනවා ඉදිරි වසර 5 තුළ කෘෂිකර්ම සත්පා දීවර කටයුතු වලින් ලැබෙන ආදායම් බදු වලින් නිදහස් කර තිබෙනවා තොරතුරු තාක්ෂණයේ ආශ්‍රිත දේශීය විදේශීය සැපීම් මෙන්ම නිවාසිකව හා විදේශගතව උපයනු ලබන විදේශ ආදායම් දායම් බදු වලින් නිදහස් කර තිබෙනවා 2013-14 වර්ෂවල මා විසින් හඳුන්වා දුන් රෙවෙනියු ඇඩ්මිනිස්ට්‍රේෂන් මැනේජ්මන්ට් ইনফෝමේෂන් සිස්ටම් සක්‍රිය කිරීමට අවශ්‍ය තාක්ෂණික හා නීතිමය ප්‍රතිපාදන හඳුන්වා දීමට සැලසුම් කර තිබෙනවා ශ්‍රී ලංකාවේ නිවාසිකව සේවය කරන විදේශිකයන් ශ්‍රී ලංකාව තුළ උපයන විදේශ විනිමය හෝ විදේශවල අතිශය සැපයි ඉපීම් හෝ ශ්‍රී ලංකාවෙන් පිට බැංකුන අය වලින් සුපිරි මහල් නිවාස මිලදී ගැනීමට ඉඩ ප්‍රස්ථා සැලසීමට යෝජනා කරනවා දේශීය සමාගම් කොළඹ කොටස් වෙළඳපොළේ ලයිස්තුගත කිරීම දිරිගැන්වීම සඳහා 2021 12/31 වෙනි දිනට පෙර ලයිස්තුගත කරනු ලබන සමාගම් වලට 50% ආදායම් බදු සහන ලබා දීමටත් ඉන්පසු වසර 3ක් සඳහා අදාළ සමාගම් බද්ද 14%ක් ලෙස පවත්වා ගැනීමටත් යෝජනා කරනවා ජාතික ආරක්ෂාව තාරු කිරීම සඳහා ත්‍රිවිධ හමුදාවල රණවිරුවන්ගේ විවෘතිමය කුසලතා වැඩි දියුණු කිරීම නවීන තාක්ෂණ පහසුකම් ලබා දීම සඳහා මැදි කාලීන සැලසුමක් අවකාශ කර තිබෙනවා ශ්‍රී ලංකා නාවික හමුදාව ශක් කිරීමට මුල් තැනදී තිබෙනවා එමෙන්ම ශ්‍රී ලංකා යුද හමුදාව අගුවන් හමුදාව අපදා කළමනාකරණය ඇතුළු බහුවිධ කාර්යන්හිදී සිදු කරනු ලබන කාර්යභාරයන් සඳහා අවශ්‍ය කෙටි කාලීන යන්ත්‍රෝපකරණ හා ජටිතල පහසුකම් ගැනද අවධානය යොමු කර තිබෙනවා රුපියල් මිලියන 20000 අතිරේක ප්‍රතිපාදන ත්‍රිවිධ හමුදාවන්ට වෙන් කිරීමට යෝජනා කරනවා ත්‍රිවිධ හමුදාව හා පොලිසිය සිවිල් ආරක්ෂක බලකා සේනා සේවාවල විශ්‍රාමික ආබාධිත රණවිරුවන් මියගිය රණවිරුවන් හා එම පවුල්වල යැපෙන්නන් සඳහා රණවිරු සේවා අධිකාරිය දියත් කර ඇති ආබාධිත රණවිරුවන් සහායක උපකරණ ලබා දීම නිවාස ණය අධ්‍යාපන හා සංවර්ධන වැඩසටහන් හා ව්‍යවසාය සංවර්ධන හා වෛද්‍යාධාර ලබා දීම සඳහා රුපියල් මිලියන 750ක් වෙන් කිරීමට යෝජනා කරනවා මහජන ආරක්ෂාව තහවුරු වන පරිදි පොලිස් සේවයේ ශක්තිමත් කිරීමට රජයේ විශේෂ අවධානයක් යොමු කර තිබෙනවා මහජන ආරක්ෂාව අඳුනාගත් විවිධ වැඩසටහන් සඳහා රුපියල් මිලියන 2500ක අතිරේක ප්‍රතිපාදන ලබා දීමට යෝජනා කරනවා ගමට සම්නිවේදනය 100%ක් 4G ෆයිබර් බ්‍රෝඩ්බෑන්ඩ් සැලසුම් කර තිබෙනවා තාක්ෂණ උද්‍යාන පහක් ගාල්ල කුරුණෑගල අනුරාධපුර මහනුවර හා මඩකලපු දිස්ත්‍රික්කවල ඇති කිරීමට යෝජනා කරනවා සෞඛ්‍ය සේවා ආයෝජනය කුයිඩ් වසංගතකරු වුවදුර මර්ධනය කරමින් ජන ජීවිත පවත්වාගෙන යාම නොවැළැක්විය හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ World Health Organization මෙම වූ රටවල් විසින් පුරෝගතනය කර තිබෙනවා මෙම යථාර්ථය තුළ දිවයින පුරා වීදී ඇති සෞඛ්‍ය සේවා ස්ථාන මාතෘ හා ළමා සහ ඩිස්පෙන්සරි වැඩිහිටි සේවා මධ්‍යස්ථාන රසායනාගාර සේවා පරීක්ෂණ ආයතන හා සේවා මධ්‍යස්ථාන ආශ්‍රිත කාර්ය මණ්ඩල පුළුල් කිරීම සඳහා රුපියල් මිලියන 18000ක අතිරේක ප්‍රතිපාදන කැපීමට යෝජනා කරනවා කොවිඩ් ඇතුළු අසංගත රෝග නිරෝධායනයේදී තාවකාලිකව අහිමිවන ජීවනෝපාය අවස්ථාවන්ට රැකවරණය වන පරිදි නව රක්ෂණ ක්‍රමයක් ඇති කිරීමට යෝජනා කරනවා සේවක සංඛ්‍යාව 50ක් මොන ව්‍යාපාර කර්මාන්ත ශාලා ඉලක්ක කරගෙන එවන් ව්‍යාපාරික ආයතනවල පිළිවැටුමෙන් 100.5 රක්ෂණ දායක මුදල අය කිරීමටද යෝජනා කරනවා සේවක සංඛ්‍යාව 5ක් ඉක්මවන සිල්ල රහත්තුක වෙළඳසැල් මෙම්ම හෝටල් සඳහාද මෙම රක්ෂණ ක්‍රමයේ යොදා ගැනීමට අපේක්ෂා කරනවා සියලුම රාජ්‍ය සේවා සේවාවන් අග්‍රහාර රක්ෂණ ක්‍රමයට සමගාමීව කොවිඩ් රක්ෂණ යෝජනා රජයේ දායකත්වයෙන් ක්‍රියාත්මක කිරීමට යෝජනා කරනවා දුරස්ථ අධ්‍යාපන දුෂ්කර පාසල්වලට රූපවාහිනී යන්ත්‍ර මගින් ගුරු දෙවිදර අධ්‍යාපන නාලිකාව සියලු ශිෂ්‍යන් සඳහා විවෘත කිරීම කඩිනම් කිරීමටද සැලසුම් කර තිබෙනවා වෘත්ති අධ්‍යාපනය ලබන ශිෂ්‍යන්ගේ ක්‍රියාකාරී සහභාගිත්වය පදනම් කරගෙන මාසකට රුපියල් 4000ක ශිෂ්‍ය ආධාර ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමටත් රුපියල් මිලියන 3000ක් අමතර ප්‍රතිපාදනයක් ලබා දීමට යෝජනා කරනවා විශ්වවිද්‍යාල පාසුකම් බුළුල් කිරීම ජාතික විශ්වවිද්‍යාලවල වෛද්‍ය ඉංජිනේරු තාක්ෂණ නීති වාණිජ ව්‍යාපාර කළමනාකරණයේදී ආදී විෂයන් සඳහා ඉද ප්‍රස්ථා රුල් කිරීමට අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කර තිබෙනවා වන නගර විශ්වවිද්‍යාල දිස්ත්‍රික්කයකට එක බැගින් පිටුවීමට යෝජනා කරනවා ඒ සඳහා විශේෂ ප්‍රතිපාදන රුපියල් මිලියන 1000ක් වෙන් කිරීමට යෝජනා කරනවා ක්‍රීඩා සාකෘතිම ධාවන පාත සහිත ක්‍රීඩා පාසල් 10ක් දියුණු කරනවා 2032 ඔලිම්පික් ක්‍රීඩා සඳහා ක්‍රීඩා සංකීර්ණයක් නිර්මාණය කිරීමට ජාතික ජාත්‍යන්තර ක්‍රීඩා සඳහා කාන්තා සහභාගිත්වය පුළුල් කිරීමත් 2025 වන විට ඩොලර් මිලියන 1000ක ක්‍රීඩා ආර්ථිකය නිර්මාණය කිරීම
විශේෂයි 24 මැදි කාලීන ආයෝජනයක් ආරම්භ කර ප්‍රාග්ධානයක් ලෙස රුපියල් මිලියන 2000ක් අතිරේක ප්‍රතිපාදන වෙන් කිරීමට යෝජනා කරනවා සංචාරක ව්‍යාපාරික කටයුතු වල පළාත් පාලන ආයතන විසින් අය කරන බදු හා ගාස්තු සරල කර උපරිමයකට යටත් කිරීමට අවශ්‍ය සංශෝධන කිරීමට යෝජනා කරනවා කෘෂිකර්මයේ පූර්ණ නොමිලේ ලබා දීමට අනිකුත් වගාවන් සදා කිලෝ 50 සිට 50ක් රුපියල් 1500ක සහන මිලටත් ලබා දීමට සාධිත කරනවා මේද සමගාමීව කාබනික පොහොර භාවිතය වැඩි කරමින් උසස් ගුණයෙන් යුත් මිශ්‍ර පොහොර භාවිතය දිලිගන්වන කාබනික භෝග වගා කලාප සංවර්ධනය කරනවා මිලිදිය මත්ස්‍ය සහ නිෂ්පාදනයේ මෙට්‍රික් ටන් 250000ක් දක්වා වැඩි කිරීමට රුපියල් මිලියන 150ක අතිරේක ප්‍රතිපාදන වෙන් කරනවා මෙම වතුකම්කරුවන් දෛනික වැටුප 2021 ජනවාරි සිට රුපියල් 1000 දක්වා වැඩි කිරීමට යෝජනා කරනවා විදුලි බලය මෙගාවොට් 300ක සෛරුවේ බල විදුලි පද්ධතියට එක් කරගැති අතර 2021 ඉඳන් 23 කාලය තුළ දේශීය ආයෝජනය හරහා මෙගාවොට් 1000ක ධාරිතාවක් එක් කිරීම අපේක්ෂා කරනවා වාහන අලුත් වැඩියා කිරීමට මෙම වාහන එකලස් කිරීම ඇතුළු මෝටර රථ කාර් වාහනයේ ව්‍යාපාරිකයින් දිරිගැන්වීමට අවශ්‍ය අමතර කොටස් සඳහා බනවා ඇති ආනයන බදු අඩු කිරීමට යෝජනා කරනවා අඩු හා වැඩි ආදායම් ලාභීන් සඳහා නිවාස 50000 අංග සම්පූර්ණ නිවාස සංකීර්ණ ඉදි කිරීමට නාගරික සංවර්ධන අධිකාරිය දැනටමත් ආරම්භ කර තිබෙනවා එම නිවාස ලබා ගැනීම සඳහා වසර 25ක ආපසු ගෙවීමේ කාලය තුළ 6.25ක් වාර්ෂික ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කරනවා මහා බැංකුවේ බැංකු නොවන මුල්‍ය සමාගම් අධීක්ෂණය සඳහා ඇති දෙපාර්තමේන්තුව මුළුමනින්ම ප්‍රතිසංවිධානය කර මුල්‍ය සමාගම් නියාමනය සඳහා ශක්තිමත් ආයතනික ව්‍යවස්ථාවක් සකස් කිරීමට නිර්දේශ කර තිබෙනවා රාමඤ්ඤ මහානිකායේ මහානායක අතිපූජ්‍ය නාපාන පේමසිරි මහනා හිමියන් අපවත් වී තිබෙනවා. පේරාදෙණිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටියේදී උන්වහන්සේ අපවත් වන විට 98 වන වියෙහි පසු වුණා. ඓතිහාසික කන්ද උඩරට මහනුවර පාත දුම්බර උඩ ගම්පහ කෝරළේ නාපාන ග්‍රාමයේ උඩරට සම්භාවනීය පරම්පරාවකින් පැවතෙන ඒකනායක මුදියන්සේලාගේ මහ කුඹුරේ ගෙදර කිරිබණ්ඩාර නිලමිතුමා සහ නියංගොඩ හිටි බණ්ඩාර මුදියන්සේලාගේ බණ්ඩාර මැණිකේගේ පුත්‍රවණක් ලෙස වර්ෂ 1923 ජනවාරි 20 වෙනිදා ඒකනායක මුදියන්සේලාගේ මහ කුඹුරේ ගෙදර ටිකිරි බණ්ඩාර නමින් උන්වහන්සේ උපත ලැබුවා. වළල මූලික පාසලෙන් අධ්‍යාපනයට අත්පොත් ලැබීමෙන් අනතුරුව ගුණෑපාන අමුණුගම මහවිද්‍යාලයෙන් වැඩිතුර අධ්‍යාපනය ලද ටිකිරි බණ්ඩාර කුමරු ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ අනුනායක ධුරයෙන් පෙදුම්ලත් අපවත් වී වදාළ තෙරිපැහැ සිරි සීලවංශ නාහිමියන්ගේ ආචාර්යත්වයෙන් නාපාන පේමසිරි නමින් ශිෂ්‍යවරයෙකු ලෙස සසුන්ගත වූයේ 1933 වසරේදී 1943 දී උපසම්පදාවලත් උන්වහන්සේ දීර්ඝ කාලයක් සිදු කළ අධ්‍යන කටයුතු වලින්ලත් ධර්ම ශාස්ත්‍රීය සේවය පළමුව භික්ෂු පරපුරට දායාද කිරීමට 1945 දී නිට්ටඹ විද්‍යානන්ද පරිවෙනස්ථානයේ මුල් කරගනිමින් ගුරු වෘත්තියට පිවිසුණා. වේවැල්දෙණියේ මේදාලංකාර මහානායක ස්වාමීන්ද්‍රයන්න් වහන්සේගේ අපවත් වීමෙන් අනුතුරුව පුරප්පාඩු වූ රාමඤ්ඤ මහානිකායේ අතිගරු මහානායක පදවියටපත් නාපාණී පේමසිරි මහානායක ස්වාමීන්ද්‍රයන්න් වහන්සේ බුද්ධ ශාසනයේ උන්නතිය උදෙසා දුණුවිල සඳගිරිලින් විහාරය කුණ්ඩසාල වරාපිටිය බෝධිරුක්ඛාරාමය ඇතුළු විහාරස්ථාන රාශියක් ඉදිකිරීමටද මාර්ගෝපදේශකත්වය ලබා දී තිබෙනවා. සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා යුග මෙහෙවරක් සිදු කළ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ මහානායක අගමහා පඬිත අතිපූජ්‍ය නාපාණී ප්‍රේමසිරි මහානායක ස්වාමීන්ද්‍රයන්න් වහන්සේට වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍ය ජාලයේ අප අමා මහ නිවන් සුව ප්‍රාර්ථනා කරමු. අද දිනේ තුල නව කොරෝනා ආසාදිතින් 157 දෙනෙක් වාර්තා වූ අතර ඒ අනුව මෙරට සමස්ත ආසාදිතින්ගේ සංඛ්‍යාව 17800 ඉක්මවා ගොස් තිබෙනවා. ඒ අතරින් පුද්ගලින් 12000කට අධික පිරිසක් පූර්ණ සුවය ලබා ඇති බවයි වසංගත රෝග විද්‍යායකගේ සඳහන් කළේ. COVID-19 වෛරස ආසාදිත වීම හේතුවෙන් බන්ධනාගාර ආශ්‍රිතව මෙවන විට රෝගීන් 506 දෙනෙකු වාර්තා වී තිබෙනවා. එනෝ පැරණි බෝගම්පර බන්ධනාගාරයේ ආසාදිතින් 41 දෙනෙකු වැලිකඩ බන්ධනාගාරයේ ආසාදිතින් 15 දෙනෙකුද නව ආසාදිතින් ලෙස ඊයේ දින තහවුරු වුණා.
ඊයේ දිනේදී COVID-19 ආසාදිත පුද්ගලින් 382 දෙනෙකු මෙරටින් හඳුනා ගැනීමට හැකි වුණා. ඒ අතුරින් පුද්ගලින් 374 දෙනෙකුම දේශීයව හඳුනාගත් ආසාදිතයින් වනවා. එසේම ඊයේ දින හඳුනාගත් ආසාදිතයින් 382 දෙනා අතර විදෙස් රටවල සිට මෙරටට පැමිණි ශ්‍රී ලංකීය මුහුදු ආරක්ෂකින් 5 දෙනෙකු සහ විදේශීය මුහුදු ආරක්ෂකින් 3 දෙනෙකු දවන බවයි COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ. ඊයේ දිනේත් වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් කොළඹ දිස්ත්‍රික්කෙන් වාර්තා වී තිබුණා. එම සංඛ්‍යාව 231ක්. එසේම ගම්පහ දිස්ත්‍රික්කෙන් ආසාදිතයින් 42ක් සහ කළුතර දිස්ත්‍රික්කෙන් ආසාදිතයින් 20ක් වාර්තා වුණා. COVID-19 නැවත නැවතත් රැල්ලක් වශයෙන් බොහෝ රටවල්වල වාර්තා වෙනවා. අපේ රට තුළත් මේ ඇති වෙලා තියෙන තත්ත්වය මේ අවස්ථාව වන විට යම් කිසි දුරකට පාලනය කර තිබුණා. කොළඹ මහනගර සභා සීමාවත් එතනින් ඔබට ගෙහින් බස්නාහිර පළාතත් යම් කිසි විදියකින් තවමත් අධික අවදානම් තත්ත්වයක පවතින්නේ. අපේ ජන සමාජය තුළින් රෝගීන් වාර්තා වෙනවා වගේම විවිධ ආයතන තුළත් රෝගීන් වාර්තා වීම යම් කිසි විදියකින් මේ පාලනය සඳහා අපිට වැඩි අවධානයක් යොමු කිරීමට සිදුවන ස්ථාන වෙනවා. ඒ නිසා සෑම ආයතනයකටම වගකීමක් තියෙනවා තමුන්ගේ ආයතනය තුළ COVID-19 පැතිරීම වැළැක්වීමට. ඒ අනුව මිනුවන්කොඩ ඇඟලුම් කම්හලට සහ පැලියකොඩ මත්ස්‍ය වෙළඳසලට සම්බන්ධ කොවිඩ් පොකුර අද උදෑසන වන විට 14,000 සීමාව ඉක්මවා ගියා. එසේම COVID-19 වෛරසය ආසාදනය වූ පොලිස් නිලධාරීන්ගේ සංඛ්‍යාවද මේ වන විට 750ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. කුරුණෑගල තැපැල් කාර්යාලයේ සේවකයන් 7 දෙනෙකුට COVID-19 වෛරසය ආසාදනය වී ඇති බවට ඊයේ රාත්‍රියේ තහවුරු වීමත් සමග කුරුණෑගල තැපැල් කාර්යාලය අද දින තාවකාලිකව වසදමා තිබෙනවා. එසේම කුරුණෑගල නගරයේ වෙළඳසැල් පවත්වාගෙන යනු ලබන වෙළෙන්දන්ගේ සහ සේවකයන් 100 දෙනෙකුගේ PCR පරීක්ෂණ කටයුතු අද දින සිදු කළා. දකුණු සුඩානයේ ශ්‍රී ලංකා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පවත්වාගෙන යනු ලබන රෝහල සඳහා සේවය සැපීමට ශ්‍රී ලංකාවේ යුද හමුදා සහ ගුවන් හමුදා කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් 84 දෙනෙකු අද දින කටුනායක ගුවන්තොටුපළින් පිටත්ව ගියා. මෙතර විදස්කත ශ්‍රමිකයන් මෙරටට ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් යුද හමුදාපති ලොතිනන් ජෙනරාල් ශවෙන්ද්‍ර සිල්වා මහතා මෙලෙස අදහස් පළ කළා. ගුවන්තොටුපළක් සම්පූර්ණයෙන් විවෘත කරන දිනයක් ගැන සිතීමට ඇතරම කොවිඩ් 19 පැතිර යන ක්‍රමවේදයන් අනුව තමයි කල්පනා කරලා බලන්න ඕනේ. රජයක් වශයෙන් රජය අවශ්‍ය අවස්ථාවේදී තීරණයක් ගන්න ලබයි. මොත් මේ අවස්ථාවේදී මීට මාසකට පමණ ප්‍රථම ශ්‍රී ලංකාවට ගෙනෙන ලැබූ ශ්‍රී ලාංකිකයන් යම් කිසි ආකාරයකට කාලසටහන විනාශ කිරීමක් කරනු ලැබුවා. නමුත් මේ වන විටත් ඉතාමත් සුළු සංඛ්‍යාවක් හෝ ශ්‍රී ලාංකිකයන් විවිධ අවස්ථාවලදී දිනපතා වගේතර ගෙනෙනු ලැබුවා. ඒ වුණත් මේ සතිය ඉඳලා යම් කිසි ක්‍රමවේදයකට අනුව රටේ ජීවත් වන ජනතාවට විශේෂයෙන්ම අපහසුාවක් හෝ පැතිර යාමක් නොවන ආකාරයෙන් ශ්‍රී ලංකාවට අපගේ ශ්‍රී ලාංකිකයන් රැගෙනීමට කටයුතු කරනු ලබනවා. වත්මන් ආණ්ඩුවේ ඉදිරි වැඩ කටයුතු සිදු කරගෙන යාම සඳහා තම පක්ෂයේ සහය ලබා දෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු මහතා පවසනවා. එයද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී. දැන් ඔබතුමා කියන හැටියට ජනාධිපතිතුමා සිංහල බුද්ධාගම පරිසරයේ සෞඛ්‍ය සමාජ අධ්‍යයනය වාණිජ ඔය සේරම ෆේල් විෂයන් 10න් 10ම ෆේල්. මම කියන ප්‍රධාන විෂයන් 10 තව අමතර විෂයන් තියෙනවා පොඩි පොඩි එකක් දෙකක් පාස් වෙච්ච ඒවා තියෙනවා. හැබැයි මම හිතා විශ්වාස කරනවා රටේ මිනිස්සුන්ට අත්‍යවශ්‍ය ප්‍රශ්න තියෙනවා. බලාපොරොත්තු, නීති ආසාමය, විශ්වාසය මේ සියලු දේවල් කියන විෂයන් එතුමා ෆේල් වුණා. සෞඛ්‍ය අධ්‍යාපනය කියන්නේ අත්‍යවශ්‍ය විෂයක්. ආර්ථික විදේශීය සම්බන්ධතා මේ සියලු දේවල් අපි විවේචනය කරේ නැහැ. කිසිම හේතුවක් නැතුව පදනම් විරේත මේ හැම දෙයකටම කරුණු තිබා. අපිට වඩා මේ විවේචනය කරන්නේ එතුමටම ඡන්දේ දීපු හැටනම ලක්ෂය. අපි යමක් කිව්වම අපි විපක්ෂය නිසා අපි ක්‍රෝධයට, වෛරයට, ඊර්ෂ්‍යාවට කියනවා කියනවා නෑ. විපක්ෂයක ධනාත්මක විවේචනේ තියෙන්නට ඕනේ ජනතාවට තේරුම් ගන්න. ඒක අපි කිව්වේ හරි ෆේල් කියන එකක් කිව්වා. ඔබතුමා ෆේල් වෙච්ච තැන් ටික අපි පෙන්නුවා. ඔබතුමාට අපි සහයෝගය දෙන්න, අපේ සහයෝගය අවශ්‍ය නම් රටක් ඇයට ඔබතුමා පාස් වෙන්න ඕන රට දිනන්න අපි කැමති ඔබතුමාට උදව් කරන්න කියන එක අපේ නායකයා කිව්වා. අපිත් ඒ ගමන යන්න කැමති ඔබතුමාත් එක්ක. ජනතාව පරිභෝජනය කරන ආහාර ද්‍රව්‍ය වලින් වැඩිපුර පොටින් තියෙන ආහාරය තමයි මාස සම්පත. මම ඉල්ලීමක් කරන දීවර අමාත්‍යංශේ දීවර ඇමතුමාගේ රටට ඍජුව ප්‍රකාශයක් කරන්න වෛද්‍යවරු හරහා මේ පරීක්ෂණයක් කරලා මේ මාළු කෑවම විසු මාළු කෑවම මේ රෝගය වැළඳෙන්නේ නැහැ කියලා. මම රටේ ඉන්න සියලුම ජනතාවගෙන් මම ඉල්ලීමක් කර මම ගෙනාවා මාළු. ඊයේ තංගල්ලේ වරායට ගිහිල්ලා මම මේ මාළු ගෙනාවේ වෙන්නන්න. රටේ ජනතාවගෙන් මම ඉල්ලීමක් කරනවා මේ මාළු කන්න. බය වෙන්න එපා. කිසිම කොරෝනා රෝගයක් හැදෙන්නේ නැහැ. මේ අපි කන්නේ අමුයෙන්. ඔයාලා කාලා පෙන්නන්න. අමුයෙන් කන්නේ. කන්න පුළුවන්.
ශ්‍රී ලංකන් ගුවන් සමාගම මුහුණ පා ඇති මූල්‍ය අර්බුදයේ හේතුවෙන් ස්වේච්ඡා විශ්‍රාම ගැන්වීමේ යෝජනා ක්‍රමයක් යටතේ සේවකයන් 560 දෙනෙක් විශ්‍රාම ගැන්වීම සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. මෙම සේවකයන් විශ්‍රාම ගැන්වීම සඳහා රුපියල් බිලියන 1.46ක් වැය කිරීමට සිදුවනු ඇති බවයි ඒ පිළිබඳ වූ යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරමින් සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා දන්වා ඇත්තේ. මේ අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී පළ වූ අදහස් කිහිපයක්. ඇස්බස්ටස් පාවිච්චියේදී අවුරුදු 25ක් පමණ කාලයක් තුළ එය පිළිකාකාරකයක් හැටියට යම් යම් මත ඉදිරිපත් වෙලා තිබෙනවා. ඒ නිසා විශේෂයෙන්ම පෙර පාසල් සහ පාසල් දරුවන් අවුරුදු 25ක් 30ක් යනකොට ඒ තත්ත්වයට භාජනය වෙන්න තියෙන යම්කිසි සැකසහිත තත්ත්වයක් තුළ පරිසර අමාත්‍යාංශය විසින් මේ කරන ලද විශ්ලේෂණයක් අනුව ගත්ත මූලික තීන්දුවක් හැටියට පාසල් සහ පෙර පාසල් වල සෙවිලි ඇස්බස්ටස් වලින් තොර වැඩපිළිවෙලකට ඊගාව වසර ඇතුළත පරිවර්තනය කිරීමට බලාපොරොත්තු වෙනවා. කැලණිගඟ දකුණු ඉවුර ජල යෝජනා ක්‍රමය හෙට දින විවෘත කරන්න බලාපොරොත්තු වෙනවා. ආයතන විශාලම පීඩනයට ලක් වෙලා තියෙන ප්‍රදේශයක්. ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 13ක් මෙයින් ආවරණය වෙනවා. ගෘහස්ත සැපයුම් සහ කර්මාන්තවලට සහ ගෘහස්ත සැපයුම් 120,000කට ජලය ලබා දීමට බලාපොරොත්තු වෙනවා. ජාතික ආධුනිකත්ව සහ පුහුණු ක්‍රීමේ මණ්ඩලය හරහා පුහුණුව ලබා දීම වැඩසටහන ආරම්භ කිරීමට යෝජිතව තිබෙනවා. ඒ සඳහා ඉදිරි මාස පහ මාර්ක කාලය තුළ තෝරාගත් ක්ෂේත්‍රයන්හි ලංකාවේ පුහුණු ශ්‍රමිකයින් අඩු ක්ෂේත්‍රයන් 25ක් වෙනුවෙන් එම මඳවා ගන්නා ලද සංවර්ධන බහුකාර්ය සංවර්ධන සහායකවරුන් පුහුණු කිරීම වැඩසටහන ඉදිරියේදී ආරම්භ කරන්නට අවශ්‍ය කැබිනට් අනුමැතිය ලබා දීලා තිබෙනවා. දැනට බඳවාගෙන තිබෙන 32,000 අමතරව ඉදිරි කාලයේ තවත් 68,000කට ආසන්න පිරිසක් බඳවා ගැනීමට යෝජිතව තිබෙනවා. වැඩසටහන ක්‍රියාත්මක කිරීමටත් රාජ්‍ය සැලසුම් කරගෙන තිබෙනවා. ප්‍රබල විපක්ෂයක් ලෙස කටයුතු කරමින් ජනතා ගැටළු වලට සාතනීය විසඳුම් ලබා දීමට සූදානම් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. එයද විපක්ෂ නායක කාර්යාලයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් කොවිඩ් වසංගතය හමුවේ පීඩාවට පත්ව සිටින ජනතාවගේ ගැටළුවලට සවන් දීම සඳහා විපක්ෂ නායක කාර්යාලය ස්ථාපිත කෙරුණු දුර්ගතන මධ්‍යස්ථානයේ වැඩකටයුතු නිල වශයෙන් අද ආරම්භ කෙරුණා. ඒ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් ඒ අනුව පළමු දුර්ගතන ඇමතුම සඳහා පිළිතුරු ලබා දුන්නේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතායි. 0.11771300 යන දුර්ගතන අංකය ඔස්සේ පෙරවරු 8 සිට පසුවරු 8 දක්වා ජනතාවට සිය ගැටළු මෙම මධ්‍යස්ථානයට යොමු කිරීමට අවස්ථාව උදා අද දවසේ විශේෂයෙන්ම වර්තමාන රජයට වසරක් පිරෙන මොහොතක සමගි ජන බලවේගයේ අපි රටේ ජනතාවාදී ජනහිතකාමී ප්‍රගතිශීලී විපක්ෂයේ හැටියට විශේෂයෙන්ම සමගි ජන බලවේගයේ තරුණ මන්ත්‍රී කණ්ඩායම ඒ අයගේ නායකත්වෙන් ජනතාවගේ දුකට සවන් දෙන දුකට පිහිටවන දුකට විසඳුම් ලබා දෙන දුරකථන මේ වැඩසටහනක් අපි ක්‍රියාත්මක කරමින් සිටිනවා. සමගි ජන බලවේගයේ හිතක් පපුවක් ඇති දේශපාලන ව්‍යාප අපට හදවතක් තිබෙන නිසා තමයි ජනතා අඳෝනාවට අපි සවන් දෙන්නේ. අපි මේවට සවන් දීලා ජනතාවගේ දුක කඳුල වේදනාව අවබෝධ කරගෙන අපේ දේශපාලන ක්‍රියාකාරකම් විශේෂයෙන්ම උත්තරීතර පාර්ලිමේන්තුව ඒ සභා ගර්භය තුළ මේ රටේ කොරෝනාවෙන් විපතටපත් වුණු සමස්ත 120,000කගේ ඒ හඬ පාර්ලිමේන්තුවේ රැව්පිලි රැව් දෙන ආකාරයට ප්‍රකාශ කරමින් ජනතා ප්‍රශ්නවලට සාධනීය විසඳුම් ලබා දෙන්න අපි ප්‍රබල ප්‍රගතිශීලී නූතනවාදී විපක්ෂයක් හැටියට කටයුතු කරමු. මේ අයවැය සමයේ මේ දින ගණනාවක් පුරාවටම ක්‍රියාත්මක වෙන මේ විවාදය තුළ ජන හඬ ජන දුක මැති සබේ එළි දක්වලා මේ අසහනෙන් පීඩනෙන් දුක්ඛිත භාවයට පත් වුණු රටේ ජනතාවට පිහිටක් ලබා දෙන්න අපි ප්‍රායෝගික ක්‍රියාකාරී විපක්ෂයක් හැටියට අපි කටයුතු කරනවා. පසුගිය කාල සීමාව තුළ අඩුවක් වෙන්නුම් කළ රියනතුරු මේ වන විට යළි ඉහළ ගොස් තිබෙනවා. රියනතුරු අපේ රටේ ප්‍රධාන මාතෘකා අතර තවත් එක් කරුණක්. නමුත් පසුගිය කාල සීමාව තුළ රියනතුරු වල යම් අඩුවක් දක්නට ලැබුණ නිසා එය කතාබහට ලක් නොවූ අවධානය යොමු නොවූ කරුණක් බවට පත්ව තිබුණා. මහමගට තම රටේද සමග පැමිණෙන ඔබ මනා හික්මීමකින් යුතුව තම රටය නිසි ලෙස හසුරුවන්නේ නම් රියනතුරු අඩුවීමට නොව රියනතුරු යළි සිදු නොවන්නට එය පිටිවහලක් වනු නොඅනුමානයි. නමුත් නිසි අවබෝධයක් නොමැතිව බීමතින් සිය රටයට ගොඩවන ඔබට
අවසානයේ සිය ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදුවන්නේ තත්පරයකටත් වඩා අඩු කාලයක් තුලයි. ඔබේ ජීවිතයේ මෙන්ම අන් අයගේ ජීවිතද අවධානයට ලක් කරමින් ප්‍රියපදවන ප්‍රියදුරන් අදවන විට නීතියේ වැහැණට පවා හසු නොවි සිටින්නේද ඇතැම් බලපුලුවම් කාරකම් පෙන්වමින්. නමුත් මේවන විට යම් අඩුවක් දක්නට ලැබුණු රියනතුරුවල ශීඝ්‍ර ඉහළ යාමක් පෙන්눔 කරන බව පොලිසිය අද ප්‍රකාශ කළා. මාරක රියානතුරු වල වැඩිවීමක් දක්නට ලැබෙනවා ලංකාවේ කොවිඩ් දෙවෙනි වරට පටන් ගැනීමට පෙර ඔක්තෝබර් 4 වෙනිදාට පෙර ලංකාවේ දිනකට පුද්ගලයන් 5-6 දිනක් නැත්නම් 7-8 දිනක් මිය ගියා මාරක රියානතුරු වලින් එය ඉතාම ශීඝ්‍ර ලෙස පහත බැස්සා එක් පුද්ගලයෙක්වත් මිය ගියේ නැහැ පහුගිය දිනවල නමුත් දැන් නැවතත් ඊයේ පෙරේදා ඉඳලා මාර්ගවල පුද්ගලින් මිය යාම එවැගේම තුවාල කරුවන් බවට පත්වීම ප්‍රවණතාවයක් දක්නට ලැබෙනවා ලංකාවේ දිනකට මාරක රියානතුරු 10ක් වාර්තා වීම ශුන්‍ය බවට පත් උනත් දැන් නැවතේ වර්ධනය වෙමින් පවතිනවා ඊයේ නුගේගොඩ ප්‍රදේශයේදී පුද්ගලයෝ දෙදෙනෙක් මිය ගිහිල්ලා තියෙනවා තරුණයෝ පෙරේදා ලංකාවේම මාරක රියානතුරු 3ක් වාර්තා වෙලා තියෙනවා සාමාන්‍යයෙන් ලංකාවේ අවුරුද්දකට 3000කට ආසන සංඛ්‍යාවක් මාරක රියානතුරුන් මියනෝ 20000ක් පමණ තුවාල ලැබනවා මේන් 15000කට ආසන්න පිරිසක් කිහිලි කරුවලට එමත් නැත්නම් රෝද පුටුවලට සීමා වෙනවා ජීවිත කාලෙ මිති ඒ නිසා මේ ගැන අවධානය යොමු කරන්න අද වැඩිපුරම මාර්ගවල මිය යන්නේ යතුරු පැදි පදවන අය ප්‍රතිශතයක් ලෙස දැන් රටවට ආපුවත් කිහිපයක් කෙටියෙන් ज्येष्ठ राज्य परिपालन निलधारी कुवन पद्मश्री जयमान महता हदसे अभाव प्राप्त वीते बनवा विश्राम आमट पेर अधिकरण अध्यापन नीति सह साम्य मेन्म राज्य परिपालन अमात्याश गणनावक लेखम वर्यालिस कटितुकल जयमान महता अभाव प्राप्त वु मोहतवन वीट मानव संपत् सभावे सभापति वर्यालिस कटितुकर मिनसिटिया ए महतागे मृतदेह मेवन वीट बोरल जयरत्न मलशालावे अवसन गौरवे सदहा तेंपत कर अत्र अवसन कटितु හෙට සවස 4:30 ට බොරැල්ල පොදු සුසන භූමියේදී සිදු කිරීමට නියමිතයි. ඉන්දියාවේ සිට නීති විරෝධී ලෙස මෙරටට ගෙන්වන ලද රුපියල් 1 කෝටි 80 ලක්ෂයක් වටිනා කෙරළ කංචා කිලෝග්‍රෑම් 30ක් සැකකරුවන් දෙදෙනෙකු සමග උතුරුමැද සුරාබදු විශේෂ වැටලීම් ඒකකයමගින් ශාවස්තිපුර ප්‍රදේශයේදී අත්අඩංගුවටගෙන තිබෙනවා. ඒ ලද තොරතුරක් මතයි. अंबलनकुड वतुरविल धर्मपाल कनिष्ठ विद्यालय डीपी हर्षणी उपेक्षा नाम शिष्याव मेवर पहाश्रेणी शिष्यत्व विभाग लकुनु एकसे हत्त पहक लबा कनिमीन समत्वीते बेनवा एम विदुहले विदुहलपति इंद्रानंत वन्यारच्च महता संदखन कले मेलेस एम पासले दरुवेको शिष्यत्व समत्वी अत्ते वसर विसित्तुनकट पसुह बावाई රාත්‍රී පත්තිකාශයේ අවසන්. තව තුනසුම් පුවත් දැනගැනීමට පිවිසෙන්න ලංකාවේ අංක 1 සිංහල වෙබ් අඩවිය www.siyathanews.lk අපගේ වෙබ් අඩවියට. යලි තොමෙමු හෙට උදැසන 6ට. සුබ රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.